පියවාගත හැකි ආකාරයේ ණය ක්‍රමයක් 2022 දක්වාම ක්‍රියාත්මක නොවූ බැවින් ලංකා විදුලිවල වන්නේ මෑත අතීතයේ ලාභ වාර්තා කර නොමැත. අමතර විදුලි මිලදී ගැනීම සඳහා අකමැත්තෙන් වුවද යොමු වීමට ප්‍රධාන සාධකයේ වූයේ අනපේක්ෂිත අයුරින් සමනලව ජලාශයෙන් ජලය ගොවිතැන් කටයුතු සඳහා උඩවලව ජලාශය වෙත නිකුත් කිරීමට සිදුවීමයි. නුදුරු අනාගතයේදී වැඩ අවසන් කිරීමට නියමිත උමාවයේ විදුලි බලාගාරයත් සුබදන විද්‍යුත් චක්‍රීය විදුලි බලාගාරයත් පද්ධති එකතු කිරීමෙන් පසු අමතර හදිසි විදුලි ගැනීම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට හැකි වෙතයි අපේක්ෂා කෙරේ. එමෙන්ම හැකිය උපරිම අයුරින් පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සඳහා පිළියෙල කර ඇති සැලැස්ම ක්‍රියාවට නැංවීම මගින් අනාගතයේදී තවදුරටත් රටේ විදුලි ඉල්ලීම කළමනාකරණය කරගත හැකි තත්ත්වයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා කියලා පසුගිය පෙබරවාරි මාසයේ ඉතා විශාල ගාණකින් බිල වැඩි කළා. ඒකට මාස 6කට පස්සේ ඒ කියන්නේ ජූලි පළවෙනිදා ඉඳන් 114කින් විදුලි බිල අඩු කළා. ඒ කියන්නේ ලාභ ලබන හින්දා විදුලි බිල අඩු කළේ එතන ජූලි මාසේ වෙනකොටත් ලාභ ලැබපු ආයතනයක් වෙනව නැත්නම් පාඩු විඳ විඳාද 114කින් අඩු කළේ. දැන් ආයි කතාවක් කරනවා මාස 2 3ක් ගියා දැන් විදුලි බල මණ්ඩලයේ බිල වැඩි කරනවා කියලා. විදුලි බල මණ්ඩලයේ බිල වැඩි කරන්නේ පාඩු හින්දාද? අපිට අතිරේක තියෙනවා ගිගවොට් පැය 750ක් තාප විදුලියෙන් උත්පාදනය කරන්න. එසේ තාප විදුලියෙන් උත්පාදනය කරන එක දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ජල විදුලියේ අපි ඒකකයකට සාමාන්‍ය රුපියල් 6යි නම් සාමාන්‍යයෙන් රුපියල් 50ක් පමණ යනවා ඒකකයක් උත්පාදනය කරන්න තාප විදුලියෙන්. ඒතර අර තාප විදුලියෙන් 750 අපි උත්පාදනය කළ යුතුව තිබෙනවා. ඒ වගේම තමයි පෙබරවාරි මාසයේ අපි මිල සංශෝධනය කරන විට විදුලි බල මණ්ඩලයේ ඉල්ලා සිටි සංශෝධනෙම ලබා දුන්න මහජන උපයතා කොමිසම ජූලි මාසයේ විදුලි බල මණ්ඩලයේ ඉල්ලා සිටියේ 3%කින් අඩු කරන්න කියලා. නමුත් මහජන උපයතා කොමිසම මේ අවස්ථාවේදී තිබුණු දත්ත මත ඔවුන් තීරණය කරා 114කින් අඩු කරන්න. හැබැයි 114කින් අඩු කරාට පස්සේ ඇතිවෙච්ච නියන් තත්ත්වය සහ සමනලව ජලාශයෙන් ජලය නිකුත් කිරීම කියන කාරණාවත් ඒ වගේම විශේෂයෙන්ම තාප විදුලිය අධික මුදලක් අපිට දරන්න සිදුවීම කියන එක කාරණා නිසා අපිට අද අය ක්‍රමයේ තියෙනවා රුපියල් බිලියන 30ක පමණ පරතරයක් පියවා ගැනීම සඳහා. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් කළ තියෙන මහජන උපිතා කොමිසමෙන් මේ තත්ත්වය උඩ අපිට යම් අගය වෙනස් කිරීමක් කළ දෙන්න කියලා. මට මතක විදිහට 2010 වර්ෂයේදී තමයි මේ ඊලෑන් ව්‍යාපෘතිය පටන් ගත්තේ. ඒ ඊලෑන් ව්‍යාපෘතිය යටතේ ඔප්පු සියල්ල වගේ පත්තුරු සියල්ල ස්කෑන් කරලා ඩිජිටලයිස් කරලා ඔන්ලයින් ක්‍රමයට ඉතා පහසුවෙන් ජනතාවට ඒ තොරතුරු ලබා ගන්න පද්ධතියක් නිර්මාණය කරන්න තමයි ඒ ඊලෑන් ව්‍යාපෘතිය පටන් ගත්තේ. මොකද අද වෙනකොට අපි ව්‍යාපාර පහසුකම් කිරීමේ දර්ශකයේ ජාත්‍යන්තර දර්ශකයේ 99 වෙනි ස්ථානයේ ඉන්නේ. විශේෂයෙන්ම ඉඩම් අයිති පිළිබඳ බලපත්‍ර ලබා ගැනීම කියන කාරණාව ඉතාමත්ම දුර්වල මට්ටමක තියෙන්නේ. ඩිජිටල්කරණයේ පළවෙනි අවස්ථාව සඳහා සකස් කරන ලද ගිවිසුම 90 ඒ සමාගම කටයුතු කර තිබුණු අතර නමුත් ඒ අවලංගු කිරීමට අක්‍රමිතාවයන් රාශියක් නිසා සිදුවී ඉන් අනතුරුව ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා වූ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයෙන්ට මතුණා. බුද්ධිගමතුමා ඒ කියන්නේ ප්‍රශ්නයක් දාන්නේ ඔබතුමා. ඔව් නෑ ප්‍රශ්න නෙවෙයි. මීට කලින් සභානායකතුමාත් පොරොන්දු වුණා අර කියපු කාරණය ගැන නෑ 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 අහලා ඉන්නකො මොකද කියලා. ගරු අගමැතිතුමා කියලා ඔබතුමාට කායික සහ මානසික හැකියාවන් දෙකම තියෙදී ඇයි මේ ජන අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්න කියන වටේ අතරලා දාලා තියෙන්නේ? ඒක අපි දෙපැත්තම මන්ත්‍රීවරුන්ට වැදගත්. ඔබතුමාට කායික ශක්තියක් තියෙනවා මානසික ශක්තියක් තියෙනවා. මට තේරෙන්නේ නැහැ ඇයි අපේ ස්ථාවර නියෝගවල තියෙන අගමැතිවරයාගෙන් අහන ප්‍රශ්න කියන කාරණය මේ දෙපාර්ශවයේම දුර දරන්නේ නැති මන්ත්‍රීවරුන්ට ඒ අවස්ථාව දෙන්නේ නැත්තේ? මේ ප්‍රශ්නයට පිළිතුරු ස්වාධ්‍යයිතේ කථානායකතුමාගෙන් ප්‍රධානත්වයෙන් රැසෙන පක්ෂනායක කමිටු මගෙන් ප්‍රශ්න අහන දවසම ඉල්ලුවත් මම සූදානම් උත්තර දෙන්න. ස්ථාවර නියෝගවල තියෙනවා අගමැතිතුමාගේ ප්‍රශ්න අහන්න වෙලාවක් වෙන් කරන්න. ඒක පක්ෂ දායක රැස්වීමේ අනිවාර්යම කරන්න ඕන. ගරු හේෂා විතානගේ මන්ත්‍රීතුමා වෙනුවෙන් අධ්‍යාපන මුත්තුමාගෙන් මම මේ ප්‍රශ්න අහන ගමන් ආපහු මතක් කරනවා මේ උසස් පෙළ දරුවන්ගේ වැඩේ අදත් නෑ විභාග දෙපාර්තමේන්තුව. මොකක් හරි මේක ඉක්මන් ඔබතුමා කලබල වෙන්න එපා. ඒක හෙට නිවේදනය කරා. හොඳයි. සභාගත කරනවද ගරු මහත්මයා? සභාගත කරනවා. වසරකට 30,000ක් පිළිකා රෝගින් අපේ රටේ බිහි වෙනවා. ඒ අයට විකිරණ ප්‍රතිකාර ලබා දීම තමයි වඩාත් කොස්ට් ඉෆෙක්ටිව් ප්‍රතිකාර ක්‍රමය. ලිනැක් කියන ලිනිය ඇක්සලරේටර් උපකරණය තමයි පාවිච්චි කරන්නට ඕන අද ලෝකේ
නවීනතම උපකරණය. නමුත් අපේ රටේ තවමත් ක්‍රියාත්මක වෙනවා මේ කෝබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර. ඊට රටවල් වල සත්තුන්ගේ කැන්සර් ප්‍රශ්නෙටවත් ප්‍රයෝගී කරගන්නේ නැහැ මේ කෝබෝල්ට් යන්ත්‍ර. හැබැයි ඇමතිතුමා ඔබතුමාගේ අමාත්‍යංශයේ යම් නිලධාරීන් කොට්ටාසයක් උත්සාහ දරනවා අර කෝබෝල්ට් විකිරණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමම ක්‍රියාත්මක කරන්න. කෝබෝල්ට් යන්ත්‍රය වෙනුවෙන් මිලියන 350ක් වැය කරන්නට ඒ අය උත්සාහ දරනවා. දැන් අලුත්ම උත්සාහයක් තියෙනවා මේ පැනසියා විකිරණ යන්ත්‍ර කියලා යන්ත්‍ර වර්ගයක් ඉන්දියාවෙන් ගෙන්නන්න. හැබැයි ඉන්දියාවේවත් කැන්සර් ට්‍රීට්මන්ට් වලට පාවිච්චි නොකරන යන්ත්‍රයක්. ඒ වගේ මට තව පුංචි කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙනවා. දැන් ගරු නියෝජක කතානායකතුමනි, net fm රේඩියෝ එකේ ප්‍රවෘත්ති ප්‍රධානියා හේමන්ත කහවලගේ, ඒ වගේම මාධ්‍යවේදීන් සචින් රවීෂ, සප්නා කාවින්දි, පවිත්‍රා මధుහර්ෂණී, ඒ ඔක්කොම ළම කැඳවලා තියෙනවා වරප්‍රසාද කමිටුවට. මොනවටද මේ 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 චේතනාන්විතව බුරු කිව්වයි කියලා මං අහන්නේ ගරු කතා නියෝජක කතානායකතුමනි. එහෙම එහෙම පිළිවෙතක් අනුගමනය කරනවා නම් මට විරුද්ධව කොච්චර මඩ ගහලා තියෙනවා. ආ කී දෙනෙක් ගෙන්නන්න ඕනද වරප්‍රසාද කමිටුවලට? මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ මේ මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලියන් වලට යොමු වෙන්න එපා. මේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකත් ඔය වගේම ක්‍රියාවලියක්. මේ මේකට ඉඩ දෙන්න එපා. කරුණාකරලා මං ඉල්ලීමක් කරනවා ගරු අගමැතිතුමාගෙන්, ඔබතුමා හරි මැදිහත් වෙලා මේ මාධ්‍යවේදීතුමාලා ගෙන්නලා මේ අද නටන්න යන පිස්සුව, මේ ක්‍රියාත්මක කරන්න යන පිස්සුව වහා නතර කරන්න. මොකද මේ විහිළු? මේ මාධ්‍ය නිදහසට ඉඩ දෙන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.